මේ ජූලි මාස 9 වෙනිදා ශ්‍රී ලාංකීය පුරවැසි අරගලයේ ඉතාමත් ජයග්‍රාහි මොහොතක් සනිටුවන් වෙච්ච වූ සන්ධ්‍යාවක් මේක. එදා ඉඳන්ම අපි දැක්කා මාස 3ක් තිස්සේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් මේ ගාලු මෝදර ආරම්භ වෙච්ච පුරවැසි අරගලය ලංකා පුරාම දීප ව්‍යාප්ත වෙද්දී ජනතාව අරගලය අතහැරියේ නැහැ. ඒ වගේම අරගලකරුවන් ජනතාව අතහැරියෙත් නැහැ. පොලිංගල මිනිස්සු මැරිලා වැටෙනකොට මිනිස්සුන්ට ජීවිතේ දරාගන්න බැරි වෙනකොට අරගලකරුවෝ ජනතාවත් එක්ක හිටියා. අද ශ්‍රී ලංකාවේ පුරවැසියෝ එය සපත කරා. මේ සෑම බාධාම බිඳගෙන දහස් ගණන් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලංකා පුරවැසියන් අරගල භූමිය සහ මුළු ශ්‍රී ලංකාවම අරගලයක් බවපත් කරලා තියෙනවා. අපේ සහෝදරයන් 5 දෙනෙක් මුණවල් වලට තුවක්කු පාරවල් කාලා උණ්ඩ වැදිලා මරණාසන්නව මේ වෙලාවෙත් දෙදෙනෙක් ඉන්නවා. ඒ ජීවිත පූජාවල් සමග දහස් ගණන් අම්මලා තාත්තලා තරුණ තරුණියෝ අද දවසේ කඳුළු ගෑස් කෑවා, බැතන් පොළු ප්‍රහාර කෑවා, අපි වැටි වැඩි දිව්වා. මෙන් අනේක විධ දුෂ්කර ක්‍රියා මැද දැන් අපි මේ දූෂිත ආණ්ඩුව මුළුමනින්ම පන්නා දමලා ඉවරයි. නමුත් නිල මට්ටමේ අපි කියන්න කැමති ගෝඨාභය සහ රනිල් වහම ඉල්ලාස්සේ මේ ලිපි දැන් ඉක්මනින්ම ලබා දිය යුතුයි. එහෙම නොවුනොත් අපි පාර්ලිමේන්තුව සහ අනිකුත් ස්ථාන වටලන්න බලාපොරොත්තු වෙනවා. හේතුව මේ ජනතා පරමාධිපත්‍ය බලය, ජනතාව පීඩා විඳ ඇති අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා අපි බාර දීලා තියෙනවා. අපි ලංකාවට ප්‍රකාශයපත් කරා අපි මේ ස්ථානයෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වැඩපිළිවෙල අද ඉඳන්ම ක්‍රියාත්මක කරන්න අපි සදී පැහැදී සිටිනවා. ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කිසි කෙනෙක් යන්න එපා, පුළුවන් හැම කෙනෙක්ම අල්ලගෙන ඉන්න. හේතුව තාම අවසාන නැහැ. මේ සටන අවසාන වෙන්නේ සියලු දෙනාම එකට අල්ලගෙන ඉඳලා ජනාධිපති අගමැති ඇතුළු මේ ආණ්ඩුව ගෙදර ගියාට පස්සේ නිල ඔවුන්ගේ නිවේදන නිකුත් කරලා පස්සේ එතකන් අපි ඉල්ලන අරගල කරුවෝ සහ සියලුම ජනතාවට මේ අරගලය අල්ලන් ඉන්න කියලා. ස්තුතියි.